ආයුබෝවන්. ඉන්ටර්නැෂනල් සර්ටිෆිකේට් ඉන් කෙයාගිවින්. සත්කාර සපයන්නන් සඳහා වන ජාත්‍යන්තර සහතික පත්‍ර පාඨමාලාවේ 12 වෙනි මොඩියුලයට අදාළ 13 වෙනි පාඩමත් එක්කයි ඔබ අපිත් එක්ක සම්බන්ධ වන්නේ. 13 වෙනි පාඩමෙන් අද අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ දින දර්ශන සිදුවීම්, නැත්නම් අපි කියනවා කැලෙන්ඩර් ඉවෙන්ට්ස් අපි කොහොමද එකතු කරගන්නේ කියලා. සත්කාර සපයන්නෙක් විදිහට ඔබට ඇයි මෙන්න මේ කැලෙන්ඩර් ඉවෙන්ට්ස් නැත්නම් Google කැලෙන්ඩර් එක භාවිතා කරන්නට අවශ්‍ය වෙන්නේ? ඇත්තටම සත්කාර සපයන්නෙක් විදිහට පමණක් නොවේ එදිනෙදා අපි කරන කටයුතු. අපිට කාලයත් සමග කළමනාකරණය කරගන්න විධිමත්ව කළමනාකරණය කරගන්නට අපිට අවශ්‍යයි අපිව දැනුවත් කරන්න. අපිව ඒ ට්‍රැක් එකේ තියාගන්න කවුරුම හරි කෙනෙක්. ඉතින් Google කැලෙන්ඩර් එක අපිට ප්‍රයෝජනවත් වෙනවා මෙන්න මේ දේ අපිට කරගන්න. ටයිම් එක හරියට මැනේජ් කරගන්න, අපිව හරියට අපිට කරන්න ඕන දේවල් එදිනෙදා අපිට මතක් කරන්න අපිට පුළුවන් මේ Google කැලෙන්ඩර් පාවිච්චි කරන්නට. මම ඔබට අද කියලා දෙන්න හදන්නේ සත්කාර සපයන්නෙක් විදිහට ඔබට තිබෙන ඒ කාර්යයන්, ඔබ කොහොමද එදා දවසේ ඒ කාර්යයන් කොහොමද ඔබ මැනවින් කාලය කළමනාකරණය කරගන්නට මේ කැලෙන්ඩර් ඉවෙන්ට්ස් භාවිතා කරන්නේ කියලා. තාක්ෂණය අපිට භාවිතා කරන්නට පුළුවන් අපේ එදිනදා කටයුතු ඉෆෙක්ටිව්ලි විධිමත්ව කරගන්නට. අපි බලමු එක කොහොමද කරන්නේ කියලා. Google Chrome එක එන්නේ අපිට Google කැලෙන්ඩර් එක. හැබැයි Outlook සඳහාත් Outlook කැලෙන්ඩර් තියෙනවා. මං අද Outlook කැලෙන්ඩර් ගැන කතා කරන්නේ නැහැ ඔබත් සමග. මම Google කැලෙන්ඩර් එකෙන් කොහොමද අපි මේ දේවල් කරන්නේ කියලා ඔබත් සමග කතා කරනවා. ඒ විදිහටම තමයි Outlook කැලෙන්ඩර් එකත් භාවිතා කරන්නේ. ඉතින් ඔබට මේක බැලුවට පස්සේ ඔබට තේරෙයි Outlook කැලෙන්ඩර් එකත් නම් ඔබ පාවිච්චි කරන්නේ කොහොමද ඒක පාවිච්චි කරන්නේ කියලා. අපි දැන් යමු අපේ වීඩියෝ එකට. හරි. අපි දැන් ඔන්න ඉන්නේ Google Chrome එකේ. දැන් මෙතන Google Apps වලට අපි ගිහින් අපිට පුළුවන් මෙන්න මෙතන තියෙනවා කැලෙන්ඩර් කියලා. මෙන්න මේක ක්ලික් කරන්න. හරි. මම ඒක ක්ලික් කරා. දැන් මම හරි. දැන් මට ලැබෙනවා Google කැලෙන්ඩර්. මෙන්න තියෙනවා මගේ Google කැලෙන්ඩර් එක. දැන් මම කොහොමද මේ Google කැලෙන්ඩර් භාවිතා කරලා මගේ දේවල් මම එදිනදා කරන දේවල් කළමනාකරණය කරගන්න. හරි. අපි යන් මේ තියෙන්නේ අපේ පෙබරවාරි කැලෙන්ඩර් එක. හරි. අපි දැන් යමු පෙබරවාරි. අපි යමු මේ එකක් අපි ක්ලික් කරමු. මම පළවෙනිද ක්ලික් කරා. මෙන්න මේ එක කොටුවක් ක්ලික් කරාට පස්සේ ඔබට පේනවා ඇති මෙන්න මේ එක කොටුවක් ක්ලික් කරාම ඔබට එනවා එක්තරා වගු කොටුවක්. මෙන්න මේ කොටුවේ තියෙන දේවල් වලින් අපිට පුළුවන් මේක හරි ලස්සනට ඇඩ් කරගන්න අපිට රිමයින්ඩර්ස්, අපිට මතක් කිරීම් කරන්න කියලා මේ Google කැලෙන්ඩර් එකට අපිට ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙන්න පුළුවන්. හරි. ඇඩ් ටයිටල් කියලා තියෙන මෙන්න මෙතන ඔබට අවශ්‍ය දේ ඔබට සඳහන් කරන්නට පුළුවන්. දැන් මට අවශ්‍යයි මේක විසිට් කරන්න මගේ පේෂන්ට්ව. ඒතර මම දානවා විසිට් පේෂන්ට් number 1 පළවෙනි patient ව මම හම්බෙන්න යනවා. මේක තමයි මගේ event එක. නැත්නම් ඒක task එකක් නම් ඔබට පුළුවන් task එක දාගන්න. මම මේක event එකක් කියලා දාගන්නවා. එතන මං කවද්ද ඒක කරන්නේ? මෙන්න මෙතන මගේ දිනය මට දාන්න පුළුවන්. හරි, මං ඒක කරන්නේ පළවෙනිදා. පෙබරවාරි පළවෙනිදා. එහෙනම් මම ඒක දාගත්තා. time zone එක දවස මේ ටයිම් සෝන් එක මේ අපේ ස්ටෑන්ඩර්ඩ් ටයිම් සෝන් එක වාට තෝරන්න පුළුවන් කොලම්බෝ කියන එක. ඊළඟට මෙතන ඔයාට සිලෙක්ට් කරන්න පුළුවන් වෙලාව කීයේ ඉඳන් කීයටද. හරි, මං දෙනවා ඒක මට උදේ 6ට, 6 ඉඳන් උදේ 7 දක්වා. හරි. දැන් මේක මේ හැම දවසකම ඩේලි රිපීට් වෙන ටාස්ක් එකක් නම් ඔයාට පුළුවන් මෙන්න මෙතනින් මේක ඩේලි කියලා දෙන්න. එතකොට මේක දිනපතාම උදේ 6ට මේක ඔයාට රිමයින්ඩර් එක එනවා. එහෙම නැත්නම් ඔබට මේක මන්ත්ලි, ඒ කියන්නේ මාසෙක ගානේ හැමදාම පළවෙනි තර්ස්ඩේ නම් ඒ වගේ ඔබට මෙන්න මෙතනින් පුළුවන් මේක ආයි මේ patientව නම් ඔයා විසිට් කරන්නේ මේ patientව ආයි විසිට් කරන්න ඔයාට කවදා හරි දවසක්
තව තියෙනව නම් දැන් ආයි මේකම දාන්න ඕනේ නැහනේ ආයි ඒ නිසා මේක මෙතනින්ම ඔයාට හදන්න පුළුවන් ආයි මොන දවසේද repeat every කියලා ඔයාට මෙන්න මෙතනින් දෙන්න පුළුවන් week ද month ද year ද කියන එක ඔයාට මෙන්න මෙතනින් දෙන්න පුළුවන් හරි හරි මම ඉතින් මේක දානවා daily හැමදාම මට මේ number 1 කියන patient ව උදේ 6 වෙද්දි visit කරන්න අවශ්‍යයි කියලා මෙතනින් ටයිම් එකක් ඔයාලට සිලෙක්ට් කරන්න පුළුවන් find a time කියලා. එතකොට මේ තියෙන්නේ පෙබරවාරි පළවෙනි දට අදාළ වෙලාවල් උදේ පාන්දර ඉඳන් හවස් වෙනකම්ම ඒ පැය 24ම තියෙනවා. ඉතින් මට දැන් 6 ඉඳන් 7 වෙනකන්. එතකොට මගේ ටයිම් එක 6 to 7. හරි? හරි. ඊළඟට දැන් ඔයාලට පේනවද මේ daily කියලා මම දුන්නනේ මෙතන? Daily kiyala mama dunna nisa me hama dawasakatama meya e task ekak auto daagena tiyena wada peenawa athi. Hari dan mama ekak click karanawa mokada mata thawa edit karanna tiyenawa meke. Hari. Dan medena mata puluwam add location. Location ekak add karanna puluwam metane. Ethara mama awashya location ekak mata tiyenawa nam mata eka denna puluwam metana location ekak select karala. Notification ekak Notification එකක් දැන් මට මෙයා මතක් කරන්නනේ අපි මම මෙයා උදව් කරගන්නේ මට මේක මතක් කරන්න හැමදාම. ඒතර notification එක දෙන්න ඕන කොච්චර වෙලාවකටද? කොච්චර දවසකටද? මොන දවස් වලටද? ඔය notification එක එන්න ඕන වෙලාව තමයි ඔය තියෙන්නේ. ඊළඟට මෙන්න මෙතන මොකද්ද මම මේ දාලා තියෙන්නේ? මෙතන මට පුළුවන් මේකට පාටක් දාන්න. දැන් මේ number 1 patient නේ. එතකොට මම එයා nil parting දානවා. ඊළඟ patient වෙ මම දානවා නම් නම වෙන පාටක් තෝරගන්නවා. එතකොට මට අර පාට වලින් අඳුන ගන්න පුළුවන් මාස දවස් ටිකට මේ patient මං කොච්චර දවසක් බලන්න යනවද කියන එක. ළන මෙතනින් ඔබට පුළුවන් මේ වෙලාව ඒක busy වෙලාවක්ද free වෙලාවක්ද කියන එක දාගන්න. මෙතන visibility එක ඔබට public දාන්න පුළුවන් ඕන කෙනෙකුට බලන්න නැත්නම් private දාන්න පුළුවන්. ඒක ඔබට කැමති විදිහක්. මෙතන තව මොන හරි ඔබට add කරන්න තියෙනවා නම් මොන හරි attach කරන්න තියෙනවා නම් ඔබට පුළුවන් මෙන්න මෙතනින් ඒ දේ කරන්න. තව දුරටත් ඒ වගේමයි තව කාට හරි invite කරන්න අවශ්‍ය නම් ඔබට invite කරන්න පුළුවන්. මෙතන guests add කරන්න පුළුවන් ඔබට. ඒ කියන්නේ මේ මෙන්න මේක මේ වෙලාවට මම මෙන්න මේ වෙලාවට මම මේ patientව බලනවා. හරි යට සාතු කරනවා හරි කියන එක තවත් කවුරු හරි ද notification එකක් යවන්න අවශ්‍ය නම් ඔබට පුළුවන් මෙන්න මේ විදිහට notification එකක් යවන්න මෙතනින් ඒ guest add කරන්න පුළුවන් ඔබට මෙන්න මේ විදිහට email address එක දාලා right ඊළඟට ඔබට පුළුවන් more actions ගිහිල්ලා මේක මේ event එක duplicate කරනවද publish කරනවද own change කරනවද මෙන්න මේ වගේ delete කරනවද ඒ ඕන දෙයක් මෙතනින් කරන්න පුළුවන් දැන් මම මේක දැනට save කරනවා edit recurring event recurring කියලා කියන්නේ මේක repeat වෙන event එකක් විදිහට මම දැම්මේ එතකොට ඒක මම okay දෙනවා හරි මට emails යවන්න ඕනද කියලා අහනවා මම එපා කියලා කිව්වා දැනට emails යවන්න අවශ්‍ය නැහැ දැන් මේ විදිහට ඔබට මෙන්න මේ වගේ ඕනම තැනක් click කරලා ඔබට පුළුවන් ඔබට අවශ්‍ය event එකක්ද නැත්නම් ඒක task එකක් නම් task එකක් විදිහට මෙතන title එක add කරන්න පුළුවන් washing වගේ අපි දාමු washing එතකොට කවද්ද මම මෙතනින් date එක මම change කරනවා right ওই විදිහට හරි එතකොට all day නමයි all day දෙන all day washing does not repeat the daily the weekly on thursdays මන් දානම් හැම thursday එකකම මට මේ washing කියන එක කරන්න අවශ්‍යයි එතකොට මේක my task එක මගේ task වලට ඇයිති ඒක මම save කරනවා එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මට 15 වෙනිදා එකෙන් හැම Thursday-ම මෙන්න මේ task එක මට වැටලා තියෙනවා. එතකොට මට මේක තවත් ඔයාට description එකක් දාන්න අවශ්‍ය නම් ඔයාට මෙතනින් description එකක් add කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මම my task වල මේක save කරලා තියෙනවා. හරි. එතකොට මම Thursday හැම Thursday එකකම මේ washing කියන එක මම කරනවා. ඒ නිසා තමයි මේ Thursday උඩට ඒක වැටලා තියෙන්නේ. හිතන්න මට මෙන්න මේ දවසට විතරක් මොකක් හරි task එකක් දාගන්න අවශ්‍යයි නම් මම මෙතෙන්ට ගියා. ගිහිල්ලා මම මෙතන select කරා මේ day දවස මම වෙලාවක් දානවා 3ට කියලා පාන්දර. ඒක repeat කරන්නේ නැහැ. මම ඔහොම තියනවා does not repeat.
my task. Come on, save karan. Right? එතකොට මෙන්න මෙතන මම ටයිටල් එකක් දීලා නැහැ නේ එකට ඒ නිසා මේක නෝන් ටයිටල් කියලා වැටෙන්නේ මම ඒකට අපි දෙමු රීඩින් කියලා කකයි ටාස්ක් එක හරි එතකොට ඔබට පේනවා ඇති මෙන්න ඒ ටාස්ක් එක එදාට විතරයි වැටුනේ මොකද මම ඒක රිපීට් කරේ නැහැ ඒ දවසට විතරයි හැබැයි මම මේ මෙන්න මේ නම්බර් 1 කියන patientව visit කරන්න මම රිපීට් කරපු එක ඒක වාඩ පේනවා ඇති හැමදාම ඒක රිපීට් වෙලා තියෙන හැම දවසකම හැබැයි මේක මම මේ සතියේට විතර මේ Thursday විතරක් දාපු එක ඒක Thursday වලට විතරක් වැටිලා තියෙනවා මේ දවසට විතරක් දාපු එක ඒ දවසට විතරක් වැටිලා තියෙනවා මේක ඉවරනම් ඔයා මේ කළ ඉවරනම් ඔයාලට මේක mark completed කියන එක click කරලා ඒක complete වුණා කියලා වැටෙනවා එතකොට මේක කැපෙනවා කියනවා මේක complete කරලායි තියෙන්නේ කියලා ඔයාලට පේනවද මෙන්න මේ විදිහට ඔයාලට මේක මේ Google Calendar එක update කරගත්තොත් ඔයාට හැමදාම ඔයා කරන හැම වැඩක්ම ඔයාට පුළුවන් මේකේ අප්ඩේට් කරන්න. එතන මන්ත්ලි ප්ලෑන් එකක් විදිහට ඔයාට මෙන්න මේක කන්ටිනියු කරන්න පුළුවන්. ඔයාට පාට පාට දාලා ඔයාට මේ ඇඩ් කරගන්න පුළුවන් එක එක කොටස්. ඒ විදිහට ඔබට පුළුවන් ඔයාගේ ඩේලි ඉවෙන්ට්ස්, ඩේලි ටාස්ක් ට්‍රැක් කරගන්න මේක භාවිතා කරලා මේ Google Calendar භාවිතා කරලා. ඉතින් ඒක ඉතාම සරලයි. ඔබට මේ සෙටින්ග්ස් වලින් පවා ඔබට පුළුවන් තව ඔබට අවශ්‍ය මොනවාම හරි දෙයක් තියෙනවා නම් වෙනස් කරගන්න ඔබට පුළුවන් මෙන්න මේ සෙටින්ග්ස් භාවිතා කරලා ඔබට වෙනස් කරගන්න මේක ඔබට ඉංග්‍රීසි මාධ්‍යෙන් කියවලා තේරුම් ගන්න අමාරු වෙනනම් ඔබට පුළුවන් දැන් ඔබ දන්නවා කොහොමද මේක සිංහල මාධ්‍යයට කන්වර්ට් කරගන්නේ කියන එක මං හිතන්නේ මෙන්න මෙතනින් ඔබට පුළුවන් මේ ටාස්ක් වලට යන්න මං ඔබට කිව්වා ඉවෙන්ට්ස් තියෙනවා මේ තමයි කැලෙන්ඩර් ඉවෙන්ට්ස් මේ හරි ලකුණෙන් පෙන්වන්නේ ටාස්ක්. එතන මෙතනින් මම දාලා දෙනවා වොෂින් කියලා ටාස්ක් එකක්. මෙතන මෙන්න මේ ටාස්ක් එක රීඩින් කියන ටාස්ක් එක කම්ප්ලීටඩ් ටාස්ක් එකක් විදිහට මට වැටිලා තියෙනවා. දැන් මේ විදිහට ටාස්ක් මට තව ලිස්ට් එකක් හදන්න ඕන නම් අලුතෙන් මට පුළුවන් එක නිව් ලිස්ට් එකක් හදන්න විසිටින් කියලා ටාස්ක් එකක් හදන්න පුළුවන්. එතන මට පුළුවන් මේ විසිටින් කියන ටාස්ක් එක මෙතන ඒ ලිස්ට් එකේ ටාස්ක් ඇඩ් කරන විසිටින් වලට අදාළව ටාස්ක් ඇඩ් කරන්න පුළුවන් මට ඇඩ් ටාස්ක් ගිහිලා ටයිටල් එකක් දීලා ඩේට් එකක් ටයිම් එකක් දීලා මට මෙතනින් ටාස්ක් ඇඩ් කරන්න පුළුවන්. ඔබට මේ මේක භාවිතා කරනකොට ඔබට තේරෙයි ඔබට මේක මොන විදිහට භාවිතා කරන්න පුළුවන්ද කියන එක ගැන. මට ඔබට ඔබව දැනුවත් කරන්නට අවශ්‍ය වෙන්නේ මේ Google Calendar භාවිතා කරලා ඔබට ඔබේ එදිනදා ජීවිතයේ වැඩ කටයුතු ඉතාම මැනවින් අර ස්කිප් වෙන්නේ නැති වෙන්න අපිට සමහර දේවල් අමතක වෙනවන්නේ අපි මිනිස්සුනේ අපිට සමහර දේවල් අමතක වෙනවා දේවල් අමතක නොවෙන්න අපි හිතමු ඔබේ රෝගියාට නිසි වේලාවට බෙහෙත් දෙන්න අවශ්‍ය නම් ඔබ අනිවාර්යයෙන්ම Google Calendar එකේ notification එකක් වැටෙන විදිහට ඔබ task එකක් දාගත්තොත් අනිවාර්යයෙන්ම ඔබට පුළුවන් ඔබේ රෝගියාට නිසි වේලාවට බෙහෙත් දෙන්න මේ විදිහට ඔබට මේ Google Calendar භාවිතා කරලා ඔබේ එදිනදා ජීවිතයේ කටයුතු effectively කරගන්නට පුළුවන් ඉතින් Google Calendar විතරක් නෙවෙයි ඔබට වෙනත් apps භාවිතා කරන්න පුළුවන් ඔයාගේ task track කරන්න daily task monthly planners හදාගන්න ඔබට පුළුවන් මේ වගේ ඕනම දෙයක් කරන්න ඔබේ එදිනදා කටයුතු effectively efficiently විධිමත්ව කරගන්නට මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔබ යම් කිසි දෙයක් ලබා ගන්නට ඇති කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් නැවතත් හමු වෙමු. ඔබත් සත්කාරක සේවා සපයන්නෙකු ලෙස විදේශගත වීමට බලාපොරොත්තු වන කෙනෙක්ද? එසේ නම් ඔබේ ඉංග්‍රීසි භාෂා දැනුම නොමිලේම දියුණු කරගන්න www.dpiels.lk DP Education IELTS වෙබ් අඩවියට පිවිසෙන්න. ඒ වගේම ජපන් භාෂා දැනුම වැඩි දියුණු කරගන්න DP Education ජපන් භාෂාව YouTube නාලිකාවෙන් පුළුවන්. මේ වැදගත් පාඩම් බලන්න. දැන්ම DP Education Skills for Life YouTube නාලිකාව subscribe කරන්න. අලුතෙන් videos බලන්න bell button එක ඔබලා තියාගන්න. ජීවිතේ ජය ගන්න. DP Education Skills for Life